අයිබුවන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. පිනි අහුරක් ඉහිරුණා මේ නිර්මාණය පිළිබඳව අපි අද දවසේදී කතා කරනවා. මේ ගැන කතා කරන්න ප්‍රවීණ ලේඛක කේකේ සමන් කුමාර මහතාට අපි අද දවසේ ආරාධනා කළා මැදිරියට. අයිබුවන් ඔබට. අයිබුවන්. හැමදාමත් ලියනට වඩා ටිකක් වෙනස් කතන්දරයක් විතර ලියවෙනවා. සහ ඔබ ලියන හුඟක් දේවල් සමාජයේ විවිධ අවස්ථාවන්වලදී කතා බහට ලක් වෙනවා. ඒක හොඳ හෝ නරක කියන අවස්ථා දෙක අතර තමයි තියෙන්නේ. ඒක පාඨකීන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම. හැබැයි ඔබ ලියන්නේ ඔබ කැමති දේ. පිනි අහුරක් ලියන්නෙත් ඔබ කැමති විදිහට. මේ වගේ නිර්මාණයක් කොහොමද ඔබ නිර්මාණය කරන්න හිතන්නේ? ඇත්තටම පිනි අහුරක් ඉහිරුණා වලට විශේෂ අත්දැකීම මගේ ජීවිතේ එක කාලෙක මම විඳපු අත්දැකීමක්. ඒකෙදි ඇත්තටම මම ලියන්නේ මට ඕන විදිහට මම ලියනවා කියලා නෙවෙයි. ඇත්තටම මම එතෙන්දී පාඨකයව ගැන හිතුවා. විශේෂයෙන් ওই අත්දැකීමත් එක්ක මට ආපු කම්පණය මට ඕනි වුණා එක බෙදා ගන්න. අනිත් අයත් එක්ක ඒ මට දැනිච්ච දේවල්, ඒ හුදකලාව, මේ පණිවිඩය කියන්නේ ඒ වගේ එකක් තිබුණා. ඒ නිසා මම තෝරාගත්ත මේක ඇත්තටම මේ විදග්ධ පාඨකීන්ට වැඩිය සාමාන්‍ය පාඨකින, විශේෂයෙන් නව යවුන් ආදර කතා කියවන පාඨකීන්ට අරමුණු කරනවා කියන එක. දැන් නමුත් ඇත්තටම මේකේ තියෙන්නේ එහෙම සම්ප්‍රදායික ඒ නව යවුන් ආදර කතාවක් නෙවෙයි. මට හිතුණා ඒ කොටසට ඒ වේශයෙන් මේ පණිවිඩය ගෙනියන්න. මොකද සමාජය තුළ දැන් මේකට මුහුණ දීපු ඒ අධ්‍යාත්මික බැඳීම ඒක ඇත්තටම සම්ප්‍රදායික විදිහට අර ඕපාදූප ප්‍රේම කතාවක් විදිහට තමයි ඒකට දැකපු අය, සමීපව හිටපු අය හැමෝම ප්‍රතිචාර දැක්වේ. ඒකත් එක්ක ආපු පීඩනය එක්ක තමයි ඒ අධ්‍යාත්මික බැඳීම, මේ මානව සම්බන්ධතා බිඳිලා ගියේ. ඉතින් මට ඕනේ වුණා ඒ දකිණාකාරයට අභියෝගයක් කරන්න. එතෙන්දී ඇත්තටම මං ලියන අනිත් කෘතීන් වලට වැඩිය වෙනස් විදිහකට පාඨකව ගැන හිතලම තමයි මේක ලිව්වේ. කියන්නේ මේකෙන් පස්සේ මේ අත්දැකීමම විශ්ේ කරගෙන මං මේ නව යෞවුන් ආදර කතාවක් නෙවෙයි, නමුත් මේ ළමා නව කතාවක් හැටියට තව එකක් ලිව්වා, පුංචි ඊවා සහ බිල්ලා කියලා. ඉතින් ඒ තුළ තිබුණේ ඇත්තටම අර එක්තරා විදිහක වේදනාවක් පිට කරනවා, සහ අනිත් පැත්තේ මන් මූණ දීපු අත්දැකීම් ඒකට විශේෂ චරිතය තේරුම් ගන්න කරන උත්සාහයක්. හොඳයි, දැන් මෙහිදී ඔබ කියනවා මේක මේ ප්‍රේම වෘත්තාන්තයක් නොවූ මේ ප්‍රේම වෘත්තාන්තය කියලා. ඔව්, ඇත්තටම ඒ අධ්‍යාත්මික බැඳීම ප්‍රේමයක් තමයි. නමුත් සාමාන්‍යයෙන් ප්‍රේමය කිව්වහම සාහිත්‍ය තුළ වගේම සමාජය තුළත් තියෙන්නේ එකේ නිශ්චිත අවධීන් ටිකක් තියෙනවනේ. අනිවාර්යෙන් විවාහයකින් කෙලවර වෙන, එහෙම නැත්නම් කායික සම්බන්ධතාවයක් ඇති වෙන වෙන අධ්‍යාත්මික ප්‍රේම කියලා ජාතියක් ඇත්තටම මේ එහෙම දෙයක් සමාජය තුළ ඒ විදිහට මතවාදය තුළ නැති නිසා තමයි මම ඒ විදිහේ හැඳින්වීමක් කළේ. හොඳයි, මම කැමති මේ චරිත ගොඩනැගෙන්නේ කොහොමද කියන එකක් දැනගන්න. ඇත්තටම ඒ චරිතය මම සමීපව ඇසුරු කරපු චරිතයක්. ඒ චරිතය ඇත්තටම කුඩා කල අම්මයි තාත්තයි දෙන්නම මේ නැති වෙලා හදාගත්තු දරුවෙක්. එයා මුහුණ දීපු අත්දැකීම, ඒකම තාත්තා කෙනෙක් ගැන තිබිච්ච සාංකාව, විශේෂයෙන්ම නව යෞවුන් අවධියේදී දරුවන්ට එන දෙයක් තමයි අයිති වීමේ ඕනෑකම. ඒක මනෝවිද්‍යාත්මකව කතා කරන දෙයක්. තව කාට හරි අයිති වෙන්න ඕනේ. ඒ අයිතිය බොහෝ වෙලාවට අම්මට තාත්තට එහෙම නැත්තම් ඒ තුල යම් අර්බුදයක් තියෙනවා නම් බොහෝ වෙලාවට මේ නව යෞවුන් දැරියෝ, ඒ වගේම නව යෞවුන් තරුණ යෞවුනත් ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නේ ඇත්තරම ප්‍රේම සම්බන්ධතාවක අවශ්‍යතාවයෙන්ම නෙවෙයි, වෙනත් ආත්මීය රික්තයක් එක්ක. ඒවා ඊට පස්සේ ඒ විදිහට වර්ධනය වෙනවද නැත්නම් මේ තියෙන බොරු වලවල්වල වැටලා විනාශ වෙනවද කියන එක වෙන කාරණයක්. ඇත්තටම ඒ තුල තියෙන්නේ තව කෙනෙක්ට අයත් වීමේ ආශාව, රැකවරණය, මේ වෙනත් ආත්මීය සාංකාවක්, ඒ වගේ දේවල්.
ඉතින් එවැනි මේක තියෙනවා ඇත්තටම නම් ගම් ස්ථාන ඇරුණාම සියලුම සිද්ධි ඇත්තටම මේකේ තියෙන දෙබස් එහෙම ඒ ඇත්තටම මේ සිද්ධ වෙච්ච දේවල් සත්‍ය දේවල්. ඉතින් දැන් අද වෙනකොට ගතද ඒ චරිතය මුණ ගැහෙනවා මේ ශේෂ්ත්‍රයටම සම්බන්ධ වෙලා ඉන්න චරිතයක්. තාමත් ඒ මේ කුඩා කාලේ බලපාපු මානසික සංකීර්ණතාවන් ඒ චරිතය තුළ ඒ විදිහටම දකින්නට පුළුවන්. මේ යෝන් පිරිස ඉලක්ක කරගෙන යෝන් පිරිස උදෙසා ස්පර්ශ වෙන්නට ලියවෙන දේවල් අඩුයි කියලා මට හිතෙනවා. ලියුණත් හුඟක් දුරට පවතින මතවාදයම සමාජයේ තියෙන මතු පිටින් පේන මතවාදයම තමයි ඇත්තටම ඔවුන්ගේ ජීවිතවල සැබෑව කරා යනවා අඩුයි. ඒ අත්දැකීම් එක්ක හැප්පෙනවට වැඩිය විශේෂයෙන්ම ජනප්‍රිය කලාවන් ඒ වගේම ජනමාධ්‍ය විශේෂයෙන්ම ප්‍රචාරක මාධ්‍ය විසින් ගොඩනගලා තියෙන සිහින ලෝකය තුල තමයි ඒව ලියවෙන්නේ. ඒ තුලින් වෙච්ච විනාශය තමයි මං හිතන්නේ අද අපිට ගාදුරට දකින්නට පුළුවන් එක සමාජයේ කිසිදු ආකාරයක බරපතලක් නැති මේ මානව සම්බන්ධතා අනිත් පැත්තට තරුණ තරුණියන් හිතන ආකාරය මේ තනිකරම වෙළඳපළක ගොදුරු බවට පත්වෙච්ච තත්ත්වයක් තියෙනවා. ඉතින් අපේ ඇත්තටම හොඳ ආදර කතා සාහිත්‍යයක්වත් බිහි වුණ නැහැ. මං විශ්වාස කරන්නේ කරුණාසේන ජයලත්ගෙන් පස්සේ ආදර කතා සාහිත්‍යය එන්න එන්නම පරිහානියට ගියා කියලා. තවමත් අපිට ඒ මානව ප්‍රේමය දකින්න තියෙන කරුණාසේන ජයලත්ගේ විතරයි මං හිතන්නේ. හොඳයි, ඒ නිසාම මේ ඔබ විශ්වාස කරන්න දැන් අද ඔය කතාව එළියට එනකොටම පසුගිය දින කිහිපයකම මාගෙන් බොහෝ දෙනෙක් ඉල්ලීමක් කළා කරුණාසේන ජයලත් කියන මේ චරිතය පිළිබඳව, මේ නිර්මාණ ශිල්පියා පිළිබඳව මාධ්‍යකින් හරි හැටි කතා වෙලා නැහැ, හරි හැටි ඔහු අගය කරලා නැහැයි කියලා. මම හිතන්නේ ඔබම ඒ මතක් කර දීම ඉතාමත්ම හොඳයි. අපි යලි යලිත් ඒ පුද්ගලයන් මතක් කරන්නට ඕනේ සහ ඒ නිර්මාණ පිළිබඳව අපි කතා කරන්නට ඕනේ. ඉතින් ඒ තමයි අපිට අනාගත පරපුර වෙනුවෙන් හොඳ නිර්මාණ දායද කරන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් නැවතත් මගේ මතකේ අර කිව්ව පුද්ගලයන් වෙත යොමු වුණා. ඔවුනුත් මගේ මේ හිතවතුන් කීප දෙනෙකුත් ඉල්ලීමක් කළා එතුමා පිළිබඳව කතා කරනවා නම් වඩාත් හොඳයි කියලා. ඉතින් අපේ සාහිත්‍ය මහිත ඉතිහාසයත් එක්ක ගන්නකොට අපි මේ අක්මුල් සිඳිච්ච පිරිසක් නෙමේ. එකම දේ තියෙන්නේ මේ නිර්මාණ අපි ඊට පස්සේ අපි පවත්වාගෙන ගියේ නැතිකම සහ හොඳ නිර්මාණ බිහි නොවීමේ තියෙන ගැටලුව අනාගත පරපුර වෙනුවෙන් අතරින් පතර බිහි වෙන ඉඳලා හිටලා මතුනේ නිර්මාණ ඇරුණුකොට. අපි තව කතා කරමු මේ පිනි අහුරක් කිහිරුණා මේ කතාව පිළිබඳව කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව අපි අලිත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් වැඩසටහන සමගින් පිනි අහුරක් කිහිරුණා මේ නවකතාව පිළිබඳවයි අපි අද දවසේදී කතා කරමින් සිටියේ ප්‍රවීණ ලේඛක කේ.කේ. සමන් කුමාර මහතා සමගින්. දැන් ඔබ දකින විදිහට අපේ නවකතාව දැන් ගොඩක් වෙලාවට ප්‍රේමියත් එක්ක යන කතාන්දර තියෙනවා. හැබැයි හතු පිපෙන වගේ බිහිවෙන මේ නවකතා අතරට අපේ සමාජයට යමක් සිද්ධ වෙයිද මේ අතොරක් නැතුව නිර්මාණය වෙන අවස්ථාවන්වලදී? අපි මීට වඩා අපි අපේ නිර්මාණ පිළිබඳව ටිකක් හිතන්නට කාලයක් ඇවිල්ලා නැද්ද? පැහැදිලිවම මේ ගැටලුව තියෙනවා. දැන් මේ වෙනකොට ගත්තොත් උංගාදුරට මං හිතන්නේ ඒ ප්‍රේම කතා වුණත් කියවන එක සෑහෙන අඩු වෙලා තියෙනවා. කියවීම කියන එක වේගෙන් ඈත් වෙමින් යනවා. උංගාදුරට අපේ යෝන් මේ ආදර කතා ලියන අය උඟ දෙනෙක් අර මේ එක්තරා හින්දි මොඩල් එකක් තමයි පාවිච්චි කරන්නේ. ජීවිතයේ සැබෑ ප්‍රශ්න ගැඹුර එක ස්පර්ශ කරන්නේ නැහැ. ඇත්තටම ආදර කතා සාහිත්‍යය කියලා කියන්නේ ලෝකේ වෙනම ශානර එකක්. ඒක වෙනම ආදර මේ වසරේ හොඳම ආදර කතාවට සම්මාන දෙන සම්මානවල් ගණනාවක් තියෙනවා. දැන් ඒකෙදි මේ ස්ත්‍රී පුරුෂ ආදර සම්බන්ධතා නෙමේ, කියන්නේ සමලිංගික ආදර කතාවන්ටත් වෙනම සාහිත්‍ය සම්මාන උත්සව තියෙනවා. දැන් අපේ වෙලා තියෙන්නේ මං හිතන්නේ
අපේ සාහිත්‍ය උළෙලක හරි ආදර කතාවකට සම්මානයක් හිමි වෙලා තියෙනවා නම් ඒ කරුණාසේන ජයලත් පමණයි. ඉන්පස්සේ ඇතිවෙච්ච විදග්ධ මතවාදය මේ ජනතාවාදයත් එක්ක ආදර කතා සාහිත්‍ය බැහැර කළා. ඇත්තටම ලංකාවේ ප්‍රකට ආදර කතා සාහිත්‍යකරුවෙක් කියන්නේ ඇත්තටම ලොරි ගණන් මේ පොත් විකුණපු සාහිත්‍යකරුවෙක් මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මම ඒ ආයතනයේ සේවය කරපු කාලේ සතියකට ලොරියක් විතර වෙනව පොත්. දැන් මේ මිනිස්සයා එක වෙලාවකදී නම් කිව්වා ආදර කතා සාහිත්‍යය ඉවර වෙනවා කියලා. එයා මේ කියපු දේ තමයි එකක් මේ හැමතැනම මේ දුරකථන සිම් කාඩ් පත් විකුණන එකයි රීලෝඩඩ් එයි. එතනින් එහාට ෆැන්ටසි කියන එක තවදුරටත් ඉවර වෙනවා. එතකොට කන්න ගියාද නාන්න ගියාද කොතනද ඉන්නේ කියලා අහහා ඉන්නවා මිසක්. දැන් ඉස්සර ඇත්තටම අපි ලොකු ෆැන්ටසි ලෝකෙක හිටියා. හම්බෙන්න පුළුවන් සමහරලාට සතියකට වෙන්න පුළුවන් සමහරට මාසයකට නම් ලියුම් ලියනවා. මේ පරිකල්පනීය අවකාශය සම්පූර්ණයෙන්ම ඉවර වුණා ප්‍රේමය තුළ. ඒක ඇත්තටම ජීවිතය ඇතුළෙම සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් ඇත්තටම දැන් මේ මම කියන රචකයා ඒක පෙර දැක්කා. මේ දේ සිද්ධ වෙනවා වෙන දෙයක් හොයාගන්න ඕනේ කියලා කිව්වා. ඔහු ඊට පස්සේ වෙනත් වෙනත් ආකාරයේ ප්‍රකාශන වලට මේ වෙනත් වෙළඳාම් වලට ඒ ඇත්තටම වෙළඳාම් ඒවා සාහිත්‍ය කියනවට වැඩිය වෙන ආකාරකින් තමයි හඳුන්වන්න තියෙන්නේ. මේ ලේඛකයා මායක කියපු එකක් තමයි ලංකාවේ ඔක්කොම ලේඛකයෝ ගමෙන් ඇවිල්ලා නගරය අල්ලන්න ගියා. මම නගරේ ඉපදිලා මං ගම ඇල්ලුවා ගමට ටාගට් කළා කියලා. ඇත්තටම මේ ආදර කතා හුඟක් කියවන්නේ ගම්වලින් එන විශේෂයෙන්ම තරුණියන් බොහෝ වෙලාවට ඇඟලුම් කර්මාන්තයට එන ඔවුන්ට සිහින ලෝකයක් තමයි මේ හදලා දෙන්නේ. මේකෙදි දැන් ඇත්තටම තියෙනවනේ දැන් මේ මේ ඒ පොත් ඇතුලේ තියෙන ලස්සන නම් ටිකක් තියෙනවා. හරියට අපිට නම් හිතලා දරුවෙට නමක් දාන්නත් බැරි තරම් ලස්සනට නම් පෙලක් තියෙනවා. කියන්නේ ඒ වගේ අපිට දකින්න පුළුවන් හින්දි චිත්‍රපටවල වගේ විතරයි. ඊළඟට කෑම වට්ටෝරු නොයෙකුත් දේවල් එක්ක හදපු සාහිත්‍යයක්. මේක ඇත්තටම සරුව පිත්තල සාහිත්‍යය නැත්නම් කිස්ට් කියලා ඉවරලා බටහිර හඳුන්වන සාහිත්‍ය ප්‍රවණතාවට බර වෙනවා මිසක් ජීවිතේ ගැඹුරු ප්‍රශ්න එක්ක යන ප්‍රවණතාවක් නෙමෙයි. දැන් බොහෝ වෙලාවට ගැටලු නව කතා නැත්නම් ප්‍රොබ්ලම් නවල් කියලා ඉවර වෙලා මේ යෞවනයේ අය මුහුණ දෙන ගැටලු සම්බන්ධව නවකතා ශාන්ත්‍රයක් ලෝක ව්‍යාප්තව තියෙනවා. ඒක ඇත්තම මනෝවිද්‍යාත්මකව පෝෂණය වෙච්ච දරුවන්ගේ ජීවිතවල බලපාපු මේ නොයෙකුත් දේවල් දෙමව්පිය අඬදබර දික් අසාද අනිත් පැත්තෙන් මද්‍රව්‍ය ඊළඟට ලිංගිකතාවර මේ සියල්ල එක්ක මේ තියෙන ජීවිතේ ප්‍රශ්න ඒකම යොවුන් ආදරය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඇතකදී ඉතාම මේ ජනප්‍රිය වෙච්ච 50 Shades of Grey ගත්තත් ඒකේ එක කොටසක් තියෙනවා. ඒ කොටස තමයි සිංහලට පරිවර්තන වෙලා නැත්තේ. මං හිතන්නේ ඒ පරිවර්තන කරපු කුරුප්ප මහත්තයත් ඒක පරිවර්තනය කරන්න අකමැත්තක් වගේ රංජිත් කුරුප්ප මහත්මයා පරිවර්තන කරන්න අකමැත්තෙන් වගේ මං හිතන්නේ ඉන්නේ. නමුත් ඒ කතාව ගත්තොත් ආරම්භ වන්නේ කුඩා දරුවෙක් මේ තමන්ගේ සෙල්ලම් කාර් එක යනවා සැටිය යටට. එයාට ඒක ගන්න විදිහක් නැහැ. එයා අත දැම්මට ගන්න බෑ. සැටියේ අම්මා නිදි. බැලුවම අම්මා ගණිකාවක්. ඇය ඇත්තටම අසනීප වෙලා මැරිලා මේ දරුවා දන්නේ නැහැ. මේ දරුවා දවස් ගාණක් ඉන්නවා මේ මිනිහත් එක්ක. ඉන්නේ ඇහැරෙයි කියලා අර සෙල්ලම් කාර් එක ගන්න. කියන්නේ මේ ආකාරයට තමයි මේ 50 Shades of Grey වල ප්‍රධාන පිරිමි චරිතය තුල තියෙන යම් මානසික අවරෝධයන් එහෙම ගොඩනගන්නේ. ඉතින් ඇත්තටම අපේ ආදර කතා සාහිත්‍යය කියන්නේ ඒ නෙමේ එදිනෙදා ජීවිතයේ මතුවෙන ගැටලුවත් ස්පර්ශ කරන සාහිත්‍යයක් නෙමේ. හොඳයි මම හිතනවා අපි මේ අර ගොඩක් වෙලාවට මේ
බටහිර දේවල් වලදී අපිට ජීවිතයේ යම් සාහිත්‍ය නිර්මාණයකදී නෙමෙයි ඕනම දෙයකදී අපිට ගන්න පුළුවන් වටිනා දේවල් අපි ගන්නට ඕනේ. සමහරලාට අපිට හිතෙනවා දැන් අපේ සිනමා කර්මාන්තය ගත්තත් අපි අර සමහර විදේශ සිනමාව ගත්තහම ඇයි අපිට හොඳ නිර්මාණයක් කරන්න බැරි? ඇයි අපිට හොඳ අදහසක් පහළ වෙන්නේ නැත්තේ? ඇයි අපිට හොඳ තිර රචනයක් නැත්තේ? අපිට මෙහෙම හිතනවා. මොකද අපේ රටේ සිදුවන දේවල් එක්ක අපේ රටේ අපේ සමාජයත් එක්ක අපේ ජනතාවත් එක්ක ඇයි අපිට හොඳ සිනමා පටයක් නිර්මාණය වෙන්නේ නැත්තේ කියලා සමහර හිතන අවස්ථා තියෙනවා සමහර චිත්‍රපට නරඹපුවාම. ඉතින් මේක මම හිතන්නේ මේ අපේ සාහිත්‍යරත් ඒ සමහර අවස්ථාවන්වල අපි කියවන දේ තුළ හිතනවා ඇයි අපි සමහර බටහිර තියෙන හොඳ කෘතීන් කියවන්නේ නැත්තේ? ඇයි අපි ඒ අය කරන දේ නෙවෙයි, ඇයි අපේ දෙයක් අපිට නිර්මාණය කරගන්න බැරි අපිට හොඳ දෙයක්? ඉතින් අතරින් පතර හොඳ දේවල් නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ පිළිබඳව අපි මෙවැනි වැඩසටහන් තුළින් කතා කරන්නේ. පිනි අහුරක් ඉහිරුණා අද මේ නව කතාව පිළිබඳවයි කතා කළේ ප්‍රවීණ ලේඛක කේ.කේ. සමන් කුමාර මහතා විසින් රචිත. ඔබට බොහොම ස්තුතියි. ඔබේ නිර්මාණ පිළිබඳව අපි අගය කරන, අපි ඒවා කියවලා අපි රසවිඳලා අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්න හදන හැම මොහොතකම ඔබ ඒකට බොහොම හොඳ ප්‍රතිචාර දක්වමින් අපේ වැඩසටහනට සහභාගී වෙනවා. ඒ පිළිබඳවත් මතක් කරන්නට ඕනේ. එහෙමනම් අද දවසට අපි සමුගෙන යනවා. තවත් දවසකදී අපි කතා කරන පොත් වැඩසටහනින් හමු වෙමු. සුබ දවසක්.